හරි දැන් මේ අපිට තව ගොඩක් කරුණු තියෙනවා. ඔය 56 ඡන්දසත්නේදි දැන් මේ හැම යුගයකම දැන් මේ පක්ෂ තමාගේ ඡන්දසත්නේදි පාවිච්චි කරනවා අනිත් පක්ෂයෙන් තමාව කැපිලා බේන්න පාවිච්චි කරන එක අපි කියමු සටන් පාඩ කියලා. දැන් ඔය 56 ඡන්දෙදි දැන් අනිත් එක පක්ෂය තමයි මහජන එක්සත් පෙරමුණ, අනිත් පක්ෂය තමයි මේ එක්සත් ජාතික පක්ෂය. දැන් මේ මහජන එක්සත් පෙරමුණ කොහොමද තමාව ප්‍රතිරූපණය කරේ? ඒ කියන්නේ ජනතාවට හඳුන්වලා දුන්නේ කොහොමද? අර එක්සත් ජාතික පක්ෂයෙන් වෙනස් වුණේ මහජන එක්සත් පෙරමුණ ප්‍රතිපත්ති වශයෙන්. ඔබතුමාට මතකද මේ ප්‍රතිපත්ති? මැතිවරණයේ තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ භාෂා ප්‍රශ්නයට තමයි ලොකුම මේ බේදයක් ඇතිවෙලා තිබුණේ. නමුත් භාෂා ප්‍රශ්නේ උඩ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වැරදි නිසා ඒගොල්ලෝ මොකද කිව්වේ? කොතලාල මහත්මයා සිදු වුණා අපේ ප්‍රතිපත්තියම පිළිගන්න. මොකද මහජන එක්සත් පෙරමුණ ප්‍රතිපත්තිය භාෂාව පිළිබඳව රාජ්‍ය භාෂාවක් සිමර රාජ්‍ය භාෂාවක් කරන්න ඕනේ. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ මොකද අදහස වෙලා තියෙන්නේ? කොතලාල මහත්මයාට සිදු වුණා එයාගේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා කියන්න අපි සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මහජන එක්සත් පෙරමුණේ මතවාදයේම භාෂාව සම්බන්ධයෙන් එක්සත් පෙරමුණට ජාතික පෙරමුණට ගන්න සිදු වුණා කියන කතාව ඔබතුමා කියන්නේ. දැන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව මුලින්ම මහජන එක්සත් පෙරමුණට 1956 ගෙනාවේ ඔබ බව, ඒ කියන්නේ ඒ යෝජනා කරේ ඔබ බව කියලා සඳහන් කරනවා. මේ ඇත්තක්ද? මම හිතන්නේ නෑ. එහෙම නෙවෙයි. භාෂා ප්‍රශ්නේ මතුවලා ආවේ අධ්‍යාපන පිළිබඳ ප්‍රශ්නෙදි. ගණංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ එයා යෝජනා කළ තිබුණා සිංහල මාධ්‍යයෙන් සිංහල ඉස්කෝල හැම ඉස්කෝලෙකම ගන්න ඕනේ කියලා නිදහස් අධ්‍යාපන ක්‍රමයට. ඒ දවස්වල තිබුණේ 5 වෙනි පන්තියට විතරයි සිංහලෙන්. ඉතින් 5 වෙනි පන්තිය දක්වා සිංහලෙන් ගන්න පුළුවන් ළමයි 6 වෙනි පන්තියේදී ඉංග්‍රීසියෙන් කරන්න බෑනේ. ඒ නිසා 6 වෙනි පන්තියටත් සිංහලෙන් ගන්න ඕනේ කියලා. ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් 10 වෙනි 12 වෙනි පන්තිය දක්වා සිංහලෙම කරන්න ඕනේ කියලා. ඉතින් සිංහලේ ඉගෙන ගත්ත ළමයි ඊට පස්සේ කොහොමද ඉංග්‍රීසියෙන් විශ්වවිද්‍යාලයට යන්නේ? ඒ නිසා ඒ කාලේ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පැවතුනේ තනිකර ඉංග්‍රීසියෙන් පමණයි. ඉංග්‍රීසියෙන් පමණයි. ඒ දවස්වල හිටියේ මේ සාවිජෙනික්ස් මහත්මයනේ. ඉතින් ඒ නිසා ලංකාදීප ළමයි ඔය භාෂා ප්‍රශ්නේ අවුරුදු දින ඉහළ පන්ති වලට මව භාෂාවල් ගන්න ඕනේ කියලා ඉගෙන කිව්වේ. දැන් ඔය 56 අපි අහලා තියෙන දේ තමයි 56 ආණ්ඩුව ආවත් එක්කම පැය 24 වෙනි සිංහල රාජ්‍ය භාෂාව වුණා. නෑ. ඕක ඇත්තද? එහෙම දෙයක්ුනේ නෑනේ. රාජ්‍ය භාෂා පන්ති කියන එක මට මතක හැටියට නම්බර් 33 or 56 වගේ මට මතකයි. 1956 අංක 33 දරන පනත තමයි රාජ්‍ය භාෂා පනත. ඔව්. ඒක ගෙන ඇවිත් අපි දිනුවේ අප්‍රේල් මාසේ මේක ගෙන ඇවිත් ජූනි නැත්නම් ජූලි වල විතර. ඔව්. දැන් මේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම තුලින් දැන් වර්තමානයේ අපි දකින ප්‍රශ්නයක් තමයි දැන් දෙමළ භාෂාව ඒගොල්ලන්ගේ භාෂාව පිළිගත්තේ නැහැ කියන කතාව සහ ඒට විරුද්ධව වුණ අරගල කිරීම පසුකාලීනව ඒ සිංහල සහ දෙමළ යන ජාතීන් දෙක අතර ක්‍රෝධයක් වෛරයකට හේතුවක් නෑ. ඒකත් ඉතිහාසයේ විකෘත කරන විග්‍රහයක්. නිදහස් අධ්‍යාපනය යටතේ තිබුණේ හැම ශිෂ්‍යයාටම තමගේ මාතෘභාෂාවෙන් මව භාෂාවෙන් ගන්න ඕනේ කියන එකයි. ඒක මුළු ලෝකයම පිළිගත්ත එක්තරා චින්තනයක්නේ. ඔව්. මව භාෂාව ගන්න ඕනේ කියන එක. සිංහල ළමයින්ට සිංහල උගන්වන්න වගේම දෙමළ ළමයින්ට දෙමළ උගන්වන්න ඕනේ. ඒ 56 ප්‍රතිපත්තිය ඕකද? නෑ, 56 ප්‍රතිපත්තිය නෙවෙයි. ඒක ෆිලිප් ගුණවර්ධන මහත්මයාගේ මම ඒකම හැටියට මම අනුගමනය කරන ඒ ප්‍රතිපත්තිය. නමුත් අපිට ඕන කරලා තියුනේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම කියන එක කිව්වේ සිංහල ඡන්දදායකින්ටනේ. ඔව්. සිංහල ඡන්දදායකින්ට කියන්න ඕනේ නෑනේ ඉංග්‍රීසි දෙමළ ළමයින්ගේ භාෂාවෙන් දෙමළ ළමයි උගන්වන්න ඕනේ කියලා සිංහල
තන්දාගෙන කියන්න ඕනේ. ඒක නිකන් පොලිටිකල් ජිමික් එකක් වගේ දෙයක් නෙමෙයි. දැන් ඒගොල්ලන්ට කිව්වනම් අපි දෙමළත් රාජ්‍ය භාෂාව කරනවා කියලා හරි. ඡන්දෙ නොලිබී යන්නට තිබ්බා ඒ පක්ෂයට. එහෙම එකක් නිසාද ඒක නොලිබී යන්න නෙමෙයි. ඌමනා කරන වඩා තේරුම් ගන්න පුළුවන් සටන් පාඩයක් මොකටද අවුල් කරන්නේ? සිංහල රාජ්‍ය භාෂාව කරන්න. එතකොට රාජ්‍ය භාෂාව වුණාම සිංහල මිනිසුන්ට ඉංග්‍රීසි ඉංග්‍රීසි මොකක් දන්නේ නැති වුණත් රජයේ සේවය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසායි රජයේ සේවයට බැඳෙන්නේ ඉංග්‍රීසි වුණා කරන්නේ. රජයේ රජයේ භාෂා රාජ්‍ය භාෂාව සිංහල නම් සිංහල දත්ත අයට රජයේ සේවය කරන්න පුළුවන්. ඒක ඉතින් ඉස්සෙල්ලා ඉංග්‍රීසි දැනගන්න වෙනවා. ඇයි ඔය යුගයේදී දෙමළ මේ දේශපාලඥයන් ඔය තමාගේ භාෂාව පිළිගත්තේ නැහැ කියන මතවාදයේ ඒ කාලේ ඊට බොහෝට ඉස්සෙල්ලා ඒගොල්ලෝගේ දෙමළ පක්ෂය හැටියට ඒ දවස්වල තිබුණේ පක්ෂ දෙකක් තිබුණා ප්‍රධාන. පොන්නමල මහත්මයාගේ තමල් කංග්‍රස් පක්ෂයයි චෙලොනායක මහත්මයාගේ ඉලංගේ තමල් අරසු කච්චි පක්ෂයයි. ඉලංගේ තමල් අරසු කච්චි කියන්නේ දැන් ඒ දැනටත් තියෙනවා. දැන් නැහැ ඒක. මොකද වෙන නමකින් තියෙනවා. නම. ඉලංගේ තමල් අරසු කච්චි කියන්නේ ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය. ඒකත් කියන්නේ මේ 56 බොහොම ඉස්සර. 47 පක්ෂය. 47 ඒගොල්ලෝගේ නමින් කියන්නේ දෙමළ රාජ්‍යයක් ඕනේ කියන එකයි. මේ සිංහල රාජ්‍ය භාෂාව පරතර දොස් කියන වැඩ නැහැ ඒකට. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ මතවාදයේ 56 පෙර තිබ්බට කියලා 47 ඉඳලා තියෙන පක්ෂයක් ඕක. ඒගොල්ලෝගේ තියෙන වටුකොටි තීන්දුවක් කියලා එකක්. මගෙන කඩදාසි ඇති මේ වෙලාවේ හොයාගන්න බෑ. දැන් ඔබතුමා කියනවා එම මතවාදය කියන්නේ මේ දෙමළ රාජ්‍යයක් අවශ්‍යයි කියන මතවාදය ආවේ 56න් පස්සේ නෙමෙයි. ඒක ඉස්සෙල්ලා නෑ. ඉතින් බොහොම දෙමළ රාජ්‍ය පක්ෂයක් කියලා එකක් තිබුණා. දෙමළ රාජ්‍යයක් සඳහා ලංකාවේ. ඒ කියන්නේ නිදහසට පෙර දොය මතවාද නිදහසට පෙර පොන්නම් නිදහසට පෙර පොන්නම්බල මහත්මයා ඉල්ලා හිටියේ 50ක් වුණේ කියලා. ලංකාවේ හරියට භාගයක් වුණේ කියලා. ඒ කාලේ. ජෙලනාගේ මහත්මයා දුන්න කරේ තියෙනවා වෙනම දෙමළ රාජ්‍යයක්. දෙමළ රාජ්‍ය පක්ෂය කියන එකක් තියුණා. 50 ඕන කරන ජෙනරල් කොංග්‍රස් එකක් තියුණා. සිංහල භාෂා පරිත්‍යාග එතකොට තියුනේ නැහැ. නිකන් මේ සිංහල මිනිසුන් බලන්න ඕන කමකට හදාගත්ත කතන්දරයක්. ඒක මේ ඓතිහාසික ඓතිහාසික විකෘති කිරීම හරියට වෙලා තියෙනවා බබයි ඔය භාෂා ප්‍රශ්නේ හරියට වෙනවා විශේෂයෙන්. ඔය ප්‍රශ්නේ නිසා තමයි මට බණ්ඩාරනායක මහත්තයා හම්බෙන්න සිදුනේ. ඔය රාජ භාෂා පනත අපි දැන් දිනලා දිනුමෙන් උද්දාම වෙනවා විතරක් අපි කිසි දෙයක් කරන්නේ නැහැ. ඉතින් මට ඕන කරලා තියුණා අඩු ගානේ මේ රාජ භාෂා පනත හරියට නීතිගත කරන්න. ඒක මොන කාලේ දුන්නේ එතකොට? 56. ඔය බණ්ඩාරනායක මහත්තයා බොහෝම ලේසියෙන් මේ පනත තාම වාක්‍ය තුනයි තියෙන්නේ මේ පනතේ. මේ පනත රාජ භාෂා පනත වශයෙන් හැඳින්විය යුතුයි. ඒක ඊළඟට තියෙන්නේ සිංහල රාජ භාෂා විය යුතුයි. කියලා යෝගී නීති කොටස් තුනයි තියෙන්නේ.